අයිබෝවන් රාත්‍රියේ 10 ස්වාධීන ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප ප්‍රථම නවදාහනයේ ප්‍රවෘත්ති සිරස්තල වෙත කොරෝනා පොකුරට අදත් 2909ක් එක් වෙද්දී ඉන්දියානු කළු දිලීරය වැළඳුණු පුද්ගලයෙක් අම්පාරෙන් හමු වෙයි රිෂාඩ්ගේ පක්ෂයෙන් නිරපු රහුමානුයි සබ්රි ඇත්ත කතාව හෙළි කරයි 25 වෙනිදා පාන්දර 4 සිට රෑ 11 තෙක් සංචරණයේ ලිහිල් බවක් එහෙත් මතට තිත රටේ දිස්ත්‍රික් 5ක් කඳු මුදුනක සිට නරඹන්න පුළුවන් ඓතිහාසික තැනක් උතුරේ කොරෝනාවෙන් 4 ගාතෙන් වැටුණු ඉන්දියාවට මාරාන්තික කළු දිලීරයකුත් අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයන් 2909 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව අපේ රටෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 162,003ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරට පත් කරමින් ඉන්දියාවේ මේ දිනවල පැතිර යන කළු දිලීර රෝගය වැළඳුණු පුද්ගලයෙකු අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. වසංගතය නිසා ඊයේ දිනේදී පුද්ගලයන් 44 දෙනෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළා. එම සංඛ්‍යාව දිනක් තුල වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවද වෙනවා. මේ මාස දෙවනදා සිට 20වනදා දක්වා කාලය තුල මිය ගිය පුද්ගලයන් පිළිබඳ කළ පරීක්ෂාවලදී මෙම මරණ 44 තහවුරු වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. මිය ගිය පුද්ගලයන්ගෙන් 30 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර 14 දෙනෙක් කාන්තාවන් වනවා. මිය ගිය අයගෙන් 14 දෙනෙකුම නිවෙස්වලදී මිය ගොස් තිබෙනවා. මිය ගිය අය අතර 47 ගැබිනි කාන්තාවක් දවන අතර ඇය කොවිඩ් 3 වන රැල්ලේ මිය ගිය 6 වන ගැබිනි කාන්තාවයි. මෙම මරණ 44 සමගින් මෙරටදී මිය ගිය සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1132ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම ගෙවුණු දින 7ක කාලය තුලදී කොවිඩ් මරණ 211ක් වාර්තා වී තිබෙනවා. අද දිනේදී නව ආසාදිතයන් 2909ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 162,006ක් දක්වා ඉහළ ගියා. වෛරසය ආසාදිතව සිටි තවත් 1635 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්තය 126,995ක්. එමෙන්ම මෙවැනි විට 33,115 දෙනෙක් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. මෙතර ඉන්දියාවේ පැතිර යන කළු දිලීර රෝගය වැළඳුණු පුද්ගලෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඉන්දියාවේ ලැබෙන තොරතුරු ඉතාමත්ම භයානකයි. මොකද ඒ දිලීරය හරහා මේ රෝගී තත්ත්වය උත්සන්න වීමට ඒ වගේම මරණ සංඛ්‍යාව වැඩි වීමට හේතු වෙලා තියෙනවා. මේක අපි පරිස්සම් වෙන්න ඕන ඉතාමත්ම භයානක අවස්ථාවක්. ඉන්දියාවේ මතුවෙන ඕනෑම රෝගයක් ශ්‍රී ලංකාවේ මතුවීමේ හැකියාව ඉතාමත්ම පහසුවෙන් තියෙනවා. ඉතින් අම්පාර ප්‍රදේශයට ඒක කොයි ආකාරයෙන්ද ගියේ කියන එක තාමත් ගැටළු සහගතයි. මොකද අලුතෙන් මේ වෛරස් ප්‍රභේදයන් පැමිණීම නැත්තම් මේ වෙනත් වෙනත් විස බීජ වර්ග රටට පැමිණීම ඉතාමත්ම භයානක තත්ත්වයක්. ඒ තත්ත්වය අපිට ව්‍යාප්ත වුණොත් නැත්තම් මේක මැඩපවත් ගන්න බැරි වුණොත් මේකට නිසි වේලාවට අපි ගත යුතු ක්‍රියාමාර්ග ගත්තේ නැත්තම් අපි මේ කොවිඩ් වසංගතය පාලනය කිරීම දුර්වල වෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය COVID-19 PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන පෞද්ගලික රෝහල් වෙත නිශ්චිත සෞඛ්‍ය මාර්ගෝපදේශ නියම කර තිබෙනවා. ඒ අනුව පරීක්ෂණ සිදු කළ යුත්තේ ප්‍රතිකාර නිශ්චය කිරීම බහර වෛද්‍ය විශේෂඥයා හෝ වෛද්‍ය නිලධාරියා හෝ එකී අවශ්‍යතාවයේ නිර්දේශ කර ඇතනම් පමණයි. සාම්පල ලබා ගැනීමෙන් පසු ප්‍රතිඵල ලැබෙනතුරු ආයතනය නිවස ඇතුළත හුදකලාව රැඳී සිටින ලෙස රෝගියාට නියම කළ යුතුයි. PCR ප්‍රතිඵල ලැබුණු පසු COVID-19 ආසාදනය වී ඇතනම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයට අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට හෝ රෝගියාට දැනුම් දීම රොහල් බලධාරියාගේ වගකීම වනවා. ආසාදිත රෝගීන් වෛද්‍ය නිර්දේශය මත නිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට රොහල් බලධාරීන් ක්‍රියා කළ යුතුයි. එමෙන්ම පෞද්ගලික රොහලක් මෙම නියමයන් කඩ කරන්නේ නම් COVID-19 PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට රොහලට ලබා දී ඇති අවසරය අවලංගු කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දී තිබෙනවා.
දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමාවල කිසිදු සංශෝධනයක් කර නොමැති බව යුද හමුදාපති ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා. මේ අතර හුදකලා ප්‍රදේශවල ජනතාවට සහ නිරෝධායනය වන පවුල් සඳහා ලබා දෙන ආහාර සලාකේ යම් ගැටලුවක් ඇතනම් ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට දුරකථන අංකයක් සහ ෆැක්ස් අංකයක්ද හඳුන්වා දුන්නා. සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුලදී ඔසුසැල් විවෘතව තිබෙන අතර අවශ්‍යතාව අනුව ආසන්නතම ඔසුසැලට හෝරෝහලට යා හැකියි. බේකරිද විවෘතව තිබීමට නියමිත අතර ජංගම රතමකින් එම නිෂ්පාදන බෙදා හැරීමට අවසර හිමිවනවා. සංචරණ සීමා පැනවුවද දීවර කටයුතු සහ මත්ස්‍ය තොග වෙළඳාමට බලපෑමක් නොමැති බවයි දීවර අමාත්‍යාංශය සඳහන් කළේ. සංචරණ සීමා පැවැත්වෙන කාලය තුලදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන පරිදි අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසට ජනාධිපතිතුමා බලධාරීන්ට ඊයේ උපදෙස් ලබා දුන්නා. සංචරණ සීමා පැවැත්වෙන අද දිනේදී හැඳුනුම්පත් අංක ක්‍රමය අදාළ නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුජ පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. හුදෙකලා කළ ප්‍රදේශවල සිටින සහ නිරෝධායනය කළ අඩු ආදායම්ලාභී ජනතාවට ලබා දෙන වියලි ආහාර සලාකේ ගැටලු ඇතනම් දැනුම් දීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළා. 0111 236 9139 දුරකථන අංකයට හෝ 0111 236 9142 කියන ෆැක්ස් අංකයට යොමු කරන්නට පුළුවන්. ඊට අමතරව අපි මේ සෑම ආහාර සලාකයක් ලබා දීමේදී නියඳි පරීක්ෂණ කිරීමට මේ වෙනකොට විශේෂ කණ්ඩායමක් යොදලා තිනවා. සංචරණ සීමා පැනවීම හේතුවෙන් පාළුවට ගිය කොළඹ නගරය අප කැමරා කාචයේ සටහන් වූයේ මේ අයුරෙන්. සංචරණ සීමා පැනවීමෙන් පසුව මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීම නුගේගොඩ හයිලෙවල් පාරේදී සිදු කෙරුණා. ඒ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියුජ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් යටතේ මිරිහාන මුලස්සාන පොලිසිය ස්ථානාධිපති HTM තුෂාර මහතා නුගේගොඩ කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංකේන මහතුරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් ඇතුළු කිහිප දෙනෙකු එම අවස්ථාවට එක් වුණා. රථවාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබෙනවා. පසුගිය අප්‍රේල් 5 වන දින හෝ ඊට පසුව නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදලක් නොමැතිව ගෙවීමට මෙහිදී සහනයක් හිමිවනවා. එම සහන කාලය නැවත දෙනුම් දෙනතුරු ක්‍රියාත්මකයි. මේ අතර සංචරණ සීමා ලිහිල් කිරීම ලැබන අඟහරුවාදා දිවයිනේ සියලු සුරාසැල් වසා තැබිය යුතු බවට සුරබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා පොලිසියට සහාය දැක්වීමට යුද හමුදාවෙක් ව තිබෙනවා. හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි යුද හමුදාවේ ෂණික විහිදුම් හා විශේෂ බලකා යතුරුපැදි කණ්ඩායම් යුද හමුදාවේ ඩ්‍රෝන කැමරා සහ පාබල කණ්ඩායම් මේ සඳහා එක් කර තිබෙනවා. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කිටුම් පතට අදාළව පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු චන්දු විමසීමේදී දෝෂයක් දුවේ ඇද්දයි සුවබලන්න කියලා කතානායකවරයා නියෝග කරලා තියෙනවා. පසුගියදා සම්මත වූ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කිටුම් පතට අදාළ දෙවනවර කියවීමේ චන්ද විමසීමේදී දෝෂයක් සිදු ඇති බවට ආණ්ඩු පක්ෂය ඊයේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේ ඒ වෙනුවෙන් පක්ෂව ඡන්දය දීපු ගරු අමාත්‍ය අලි සබ්‍රිමැතිතුමාගේ ඡන්දය සහ ගරු රාජ්‍ය අමාත්‍ය ජයරත්න හේරත්මැතිතුමාගේ ඡන්දය ඒ සම්බන්ධයෙන් ගණන් කිරීමක් කරලා නැහැ. තුනෙන් දෙකක අතිබහුතරයක් ලැබිච්ච අවස්ථාවක ඒ බව පෙන්눔 නොකලේ ඇයි කියන එක සම්බන්ධයෙන් ගරු කතානායකතුමාගෙන් ඉල්ලා සිටීමට මේ සම්බන්ධයෙන් විශේෂ වූ විමර්ශනයක් සිදු කරන ලෙස පාර්ලිමේන්තුවේදී. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කතානායක මාධ්‍යංශය ප්‍රකාශ කළේ කතානායකවරයාගේ නියෝගයේ පරිදි අදාළ ඡන්ද විමසීමේදී තාක්ෂණිකමේ දෝෂයක් සිදු වී ඇද්දැයි සොයා බැලීම සඳහා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට විමර්ශනයක් සිදු කරන ලෙසට දැනුම් දී ඇති බවයි. එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුලේගොඩ මහතාටද දැනුම් දී තිබෙන්නේ අදාළ ඡන්ද විමසීමේදී කිසියම් පරිපාලනමේ දෝෂයක් සිදු ඇද්දැයි සොයා බලන ලෙසටයි. මේ අතර පනත් කෙටුම් පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රිෂාඩ් බදූදීන් මන්ත්‍රීවරයා නායකත්වයේ දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
අලි සබ්රි රහීම් යන මහතුරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ කිසිදු දැනුම් දීමකින් තොරව මෙම ක්‍රියාමාර්ගය ගැන ඇති බවයි. අපේ රිෂා දෙමතිමා කාර්යාලයට මාව කැඳවල ඩිරෙක්ට්ම කිව්වා මේ පෝට් සිටියට ඔයා සපෝට් කරන්න එපා කියලා. මම එයාට කෙලීම කියලා ආවා. මම සපෝට් කරනවා කියලා. මේ දේශපාලන විරුද්ධත්වය පෙන්වන්න තමයි මේ ලංකාවට එන සංවර්ධනයේ මේක නතරකරන්න මේක උත්සාහ කරන්නේ. ඒ නිසා රටේ දියුණුව සම්බන්ධයෙන් තමයි මම මේ තීන්දුව ගත්තේ. මේකදී පක්ෂ විපක්ෂ කතා කරනවට වඩා අපිට තේරුම් ගන්න ඕනේ මේක හරි වැරදි. මංගේ දේශපාලන වාසියට රටේ ඉන්න ජනතාව මේ බිල්ලට දාන එක එන අපරාධයක්. ඒ නිසා මම තීන්දුව කරුවා. මගේ එර්ද සාක්කයට ඇනුව මේ වෙලාවේ ලංකාව තියෙන ප්‍රශ්න වලින් ගලවා ගන්නවා නම් හොඳම විසඳුම තමයි අපිට මේ විසඳුම. මේ අතර පක්ෂ සහ විපක්ෂ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකුම සම්මත වුණු වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කැටුම් පත පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. එකක් මුදල් විසුද්ධිකරණය. කළු සල්ලි හොර සල්ලි ලංකාවට ගෙනලා සුද්ධ කරන එක. යම් කිසි මූල්‍යමය ගනුදෙනුවක් ලංකාවට ආවොත් ඒකේ විස්තර ඉදිරිපත් කරන්න ඕනේ කොහෙන්ද ආවේ කියලා. මේවැයි වෙන මූල්‍ය වංචා කිරීමට අපි කිව්වා අල්ලස්සා දූෂණ කොමිෂන් සභා පනත ක්‍රියාත්මක කරන්නට මේක. ඒකත් බෑ කිව්වා. ඒ කියන්නේ ඕන මූල්‍ය වංචාවක් කරපල්ලා චීනුන්ට පුළුවන් නම් ඒක අල්ලගනින් අපිට ඕනේ නෑ ඒව අල්ලන්න. ඒක තමයි කතාව. මෙන්න එක්සත් ජාතික පක්ෂ ගෙනාපු පනතෙන් කරලා තියෙන වැඩේ. මෙන්න ජයවර්ධනගේ 78 අංක 4 දරන අපු ග්‍රේට් කලම්බෝ ඉකොනොමික් කොමිෂන් කියන නීතිය බැංකු කටයුතු සඳහා ශ්‍රී ලාංකිකයන් නොවන ඕනම කෙනෙක් එක්ක ගනුදෙනු කිරීමේ අයිතිය දීලා. දැන් අපිටයි කියන්නේ මේ. බලය දීලා තියනවා ලංකාවේ පුරවැසියන් නොවන අයට මෙතන account අරිනවා නම් නමක් දාන්නේ නැතුව රහසිගතව නම්බරයක් පමණක් දාලා account එක අරින්න පුළුවන්. කවදාකවත් මෙවැනි දෙයක් කෙරුවද වෙන කිසිම ආණ්ඩුවකින්. ජාත්‍යන්තර ජාවාරංකාරයන්ට කළු සල්ලි පොට්ටනි පිටින් මෙහාට ගේන්න දීපු අවසරයක් නේද මේ. මෙවැනි කිසිම දෙයක් මේ පනතේ නැතුව තියෙද්දිත් මොනතරම් පහරක් ගැහුවා. කියන්නේ රට පාවා දීමේ උසුමත් ගැනල්ලා ඒක සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ ඒ සම්මත කරගන්නේ ඒ සම්බන්ධයෙන් කිසි විරෝධයක් පාන්න අවස්ථාවක් ලබා නොදී. එතකොට එහෙම තත්ත්වයක් තුළ ඒකටත් ගරු කරලා අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේකට විරෝධය පාන්න ඕන නිසා කොරෝනා නීති රීතියට අනුගතව විරෝධයක් පැවට පස්සේ දැන් මේ කොරෝනා නීති පාවිච්චි කරන උත්සාහ කරමින් ඉන්නවා මේ විරෝධය පාපු එකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. රටෙන් එක කොටසක් විතන් කරන්නවත් රටේ ශ්‍රී ලාංකිකයන්ට ඒ කොටසට ඇතුළත් වෙන්න වීසා අවශ්‍ය වෙන තරකටවත් නෙවෙයි අරන් ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් හුදෙක්ම කුහකත්වය පැහැදිලිවම සරලව ඊටත් වඩා කිව්වොත් විපක්ෂය ඉතාම කනගාටුවෙන් ඉන්නවා දේශපාලන වශයෙන් උත් ආර්ථික වශයෙන් උත් මේ රට ශක්තිමත් වීම උන්ට අවශ්‍යයක් ඉඳලා. ලංකාවේ දිස්ත්‍රික් පහක් එකම ස්ථානක ඉඳලා නිරීක්ෂණය කරන්න පුළුවන් අපූර්ව ස්ථානයක් උතුරේ පිහිටලා තියෙනවා. ඓතිහාසික වගේම පුරාවිද්‍යාත්මක වටිනාකම් පෙන්වුත් මේ ස්ථානය සොයාගෙන උරුමය සොයා අපේ නිෂ්පාදක කණ්ඩායම ගමන් කළා. මේ ඉන්නේ කිඹුලාගල සුන්දර කඳුවැටිය අසල. කඳුවැටිය නගින එක ඒ තරම් ලේසි පාසු කාර්යයක් නෙවෙයි. කොමනත් අපේ සූදානම මේ කඳ තරණය කරන්නටයි. වවුනියාව පදවිය මාර්ගයේ කිලෝමීටර 20ක් පමණ ගමන් කරන විට කිඹුලෙකුගේ හැඩයට පිහිටි කිඹුලාගල දැකගත හැකියි. විශාල ශෛලමය තලාවක් වූ මෙහි මුදුනේ සිට අංශක 360 කෝණයකින් අනුරාධපුරය, වවුනියාව, ත්‍රිකුණාමලය, මන්නාරම වගේම මුළුතියු කියන දිස්ත්‍රික් නිරීක්ෂණය කරන්න හැකියාව තියෙනවා. මේ කන්ද ආශ්‍රිතව ආරාම සංකීර්ණයක් අතීතයේ පැවති බව ඉතිහාස තොරතුරුවල සඳහන්. දුටුගැමුණු රජතුමා තුන් සිංහලය එක්සේසත් කිරීමෙන් අනුතුරුව උතුරු නැගෙනහිර කොටසේ ආරක්ෂාව පවරා දී තිබෙන්නේ නන්දිමිත්‍ර යෝධයාටයි. වවුනියාව මහකච්චකොඩිය සහ ඒරුපතාන ලෙස වර්තමානයේ හැඳින්වෙන අතීතයේ පැදුම් කදරොඩ ලෙස හැඳුන්වපු කිඹුලාගල පුදබිමද ඇතුළත් වන මේ භූමිය නන්දිමිත්‍ර යෝධයාගේ උපන් ගම්පියස වනවා. ඒ නිසාම නන්දිමිත්‍ර යෝධයාගේ මෙහෙයවීමෙන් මේ ප්‍රදේශයේ වෙහෙර විහාර ආරාම සංකීර්ණ වගේම විශාල වැව් ඉදිකිරුණේ ප්‍රදේශය ආගමික හා ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීම අරමුණු කරගෙනයි. කිඹුලාගලට පහලින් වන ප්‍රදේශෙහි බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියවුණු ලෙන්ලිපි 13ක් වගේම කටාරම් කෙටු ගල්ලෙන් 23ක් දැකගත හැකියි.
ශෛලමය පොකුණු කීපයක්ද හඳු මුදුනේ පවතින අතර කටාරම් කෙටූ ලෙන්තුල භාවනානුයෝගී භික්ෂුන් වහන්සේ වැඩ විසූ බවයි ඉතිහාස තොරතුරුවල දැක්වෙන්නේ. ගල්තලාව මත හතරස් ආකාරයට ඇඳන්මෙන් සකසා ඇති ස්ථාන උන්වහන්සේගේ සැතපීම උදෙසා සකස් කළ ඒවා බව විශ්වාස කරනවා. කිඹුලාගල දෙපසින් ඒරුපතාන සහ නීරාවිය පිහිටා ඇති අතර ඒරුපතාන දැව මේ ප්‍රදේශයට එක් කරන්නේ අපූර්ව සුන්දරත්වයක්. මෙරට ස්වභාවිකව පිහිටි ගල උපයෝගී කරගෙන සොරු සකසා ඇති ප්‍රධාන වැව් දෙකින් එකක් වන්නේ මේ ඒරුපතාන වැවයි. ඒ ආකාරයේ තවත් වැවක් වන්නේ සොරබොර වැවයි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට පළමු වන සියවස දක්වා කාලය තුල මේ ප්‍රදේශයේ මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ දහස් ගණනින් වැඩ විසූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ගල්ලෙන් මහා සංගරුවන වෙත හා මහරහතන් වහන්සේ වෙත වෙන්වෙන් වශයෙන් පූජා කර ඇති බව කටාරම් හා සිල්ලිපිවල දැක්වෙන බවයි පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ. බොහෝ ලෙන් සහ පුරාවස්තු කැලයෙන් යටවී පැවතීම නිසා ඒවාට එල්ලවන සතුරු ආක්‍රමණ දිනෙන් දිනම වැඩි වෙමිනුයි තියෙන්නේ. බොහෝ ස්ථාන නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති ආකාරය ඒ ප්‍රදේශයේ කළ සංචාරයේදී අපිට දකින්න ලැබුණා. මේ කඳු වැටි ගල්පර පිහිදලා තියෙන ඉතාමත්ම සුන්දර ආකාරයට කඳු මුඳුන්ට පැමිණ ඕනෑම කෙනෙකුට අවට පරිසරය ඉතා නිෂ්කලංකව බලා ගන්න අවස්ථාව උදා වෙනවා. වරක් ගමන් කරන ඕනෑම අයෙකුට යලිත් ආපසු එන්නට සිතෙන සුන්දර පරිසරයකින් යුත් මේ පුදබිම මතු පරපුරේ ප්‍රයෝජනෙ උදෙසා ආරක්ෂා කර සංවර්ධනය කර දීම හැම කෙනෙකුගේම යුතුයකම සහ වගකීමයි. උතුර පුරා විසිරී පැතිරී පවතින බෞද්ධ උරුමේ පෞරාණික සංකේත ලොවට කියාපාන්නේ අතීතයේ මේ භූමියේ බෞද්ධ උරුමය කතරම් ප්‍රබලව තිබුණාද යන්නයි. පුරාවිද්‍යා නිලධාරීන්ගේ පවා නිසි අධ්‍යයනයකට ලක් නොවුණු මේ භූමියේ ඇති පුරාවස්තුන් විනාශ වී යාමට ඉඩ නොතබා ආරක්ෂා කර ගැනීමට දැන් හෝ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැන්වීම සිදු කළ යුතුයම කාර්යයක් බව මතක් කර දෙන්නට අපට සිදුවනවා. කුරුණෑගල පළාත් මහරෝහල නවීන තාක්ෂණයෙන් යුතු ජාතික රෝහලක් බවට පත් කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැතුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව රෝහල සඳහා ඉඩම් පවරා ගැනීම, ඉඩම් ගොඩ කිරීම සහ ඉදිකිරීම් කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍යවරයා අදාළ පාර්ශ්ව වලින් කරුණු විමසා සිටියා. සමස්ත ජනගහණයෙන් 10% පමණ පිරිසක් මෙම රෝහල ඔස්සේ සේවා ලබා ගන්නා බවයි අනාවරණය වුණේ. කුරුණෑගල සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක පහක ජනතාව කුරුණෑගල පළාත් මහරෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙනවා. බස් රථවලින් ප්‍රතිකාර ලබා ගැනීමට එන ජනතාව වෙනුවෙන් වෙනම බස් රථ සේවාවක් ස්ථාපිත කිරීමටද පියවර ගෙන තිබෙනවා. රෝහල අභ්‍යන්තරයෙන්ම බස් රථ නැවතුමක් ඉදිකිරීම විශේෂත්වයක්. හරිත සංකල්ප යටතේ එහි ඉදිකිරීම සිදුවන අතර ශික්ෂණ රෝහලක් ලෙස එය පවත්වාගෙන යාමට නියමිතයි. ශල්‍ය වෛද්‍ය, ළමා රෝග, මාතෘ සේවා එමකින් සැපයෙනවා. අංග සම්පූර්ණ භික්ෂු වාටු සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතයි. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව රෝහල සැලසුම් කර තිබෙනවා. රෝහලේ ඉදිකිරීම වලට අදාළ ගොඩ කිරීම මාස 3ක කාලයක් තුළ නිම කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉඩම් පවරා ගැනීම නාගරික සංවර්ධන අධිකාරියට දේ සිදු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේ. කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කළා. පරිගණක යෙදවීමක් මගින් එන්නත් කරන වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කිරීම සඳහා පියවරගෙන තිබෙනවා. තාක්ෂණික භාවිතයන් නොමැති ජනතාව සඳහා තවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යෝජිත බවයි නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්‍යාරච්චි, රාජ්‍ය අමාත්‍ය දයාශ්‍රී ජයසේකර යන මහතුරුන්ද එක්ව සිටියා. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වී අදට වසර 49ක් සම්පූර්ණ වුණා. ඒ වෙනුවෙන් කැප වූ හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමටයි කටයුතු කෙරුණේ. ජනරජ දින සැමරුම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි හිටපු අග්‍රාමාත්‍යවරියගේ පිළිරුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුෂ්පෝපහාර දැක්වීම සිදු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලිකම් රාජමාත්‍ය දයසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. රටට සැබෑ ස්වෛරීත්වයේ හිමි වූයේ 1972 වසරේදී බවයි මෙහිදී හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. 72 ජනරජ ව්‍යවස්ථාවෙන්
පෙන්වන දේශපාලන දර්ශනය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන දර්ශනය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ වගේම සමාජවාදී මානවවාදී දේශපාලන පසුබිමක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තහවුරු කළේ සම්පූර්ණ නිදහස් රටක් විදියට නිදහස ලබාගත්තේ 48 ලබාගත් නිදහසෙන් තිබුණු යම් බැඳීම් ඉවත් කරලා 72 විවස්ථාව. ජාතික වගේම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගත හැකි ක්‍රීඩාවක් ලෙස වොලිබෝල් ක්‍රීඩාව ඉහළ නැන්වීමට විශේෂ ගිවිසුමක් අද අත්සන් කෙරුණා. ඒ අමාත්‍ය නාම රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වොලිබෝල් ක්‍රීඩාව සඳහා ලබා දිය යුතු ප්‍රමුඛත්වය පිළිබඳව ජාතික ක්‍රීඩා සභාව කළ නිර්දේශවලට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය සමග මෙම ගිවිසුම ඇති කර ගැනුණා. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා දියුණු කිරීම සඳහා රුපියල් කෝටි 4කට වැඩි මුදලක් වොලිබෝල් සම්මේලනයේට මෙම ගිවිසුම යටතේ ප්‍රදානය කෙරෙනවා. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවයි එම මූල්‍ය ප්‍රදානය සිදු කරන්නේ. ගෘහස්ථ වොලිබෝල් මෙන්ම බීච් වොලිබෝල් ක්‍රීඩාවද මෙම වැඩසටහන යටතේ දිරිගැන්වීමට නියමිතයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා සහ වොලිබෝල් සංගමය වෙනුවෙන් එහි ලේකම් AS නාලක මහතා ගිවිසුමට අත්සන් තැබුවා. වොලිබෝල් ක්‍රීඩාවට අමතරව ටෙනිස් කරාතේ ජල ක්‍රීඩා සහ වෙඩි තැබීමේ ක්‍රීඩා දියුණු කිරීම සඳහා මෙවැනි ගිවිසුම් ඉදිරියේදී ඇති කර ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා. මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව ප්‍රමුඛත්වයේ දිය යුතු ක්‍රීඩාවන් පහක් නිර්දේශ කර තිබෙනවා. වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි ක්‍රීඩා කිහිපයක් ක්‍රීඩා කවුන්සිලයේ විසින් හඳුනගෙන තියෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ දායකත්වයත් එක්ක දිගු කාලීන සලස්මක් එක්ක ජාත්‍යන්තර ශ්‍රේණිගත ගිරිම්වල ඉහළට ගේන්න අවශ්‍ය සැලසුම හදලා. පළමු අදියරේ අපි ක්‍රීඩා පහක් හඳුනගෙන තියෙනවා. ඒ ක්‍රීඩා පහේ පළවෙනි ක්‍රීඩාව විදිහට අපි වොලිබෝල් ක්‍රීඩාව අද තෝරගෙන එසදා ගිවිසුම්ගත කිරීම අපි අධ්‍යක්ෂකතුමා එක්ක ගිවිසුම්ගත කිරීම තමයි අද කරන්නේ. ඒ අනුව ජාතික සංචිතය සඳහා මිලියන 27යි බීච් වොලිබෝල් වලට මිලියන 16යි. ඒ වගේම එහා පැත්තේ බීච් ක්‍රීඩාංගනේ මේ අවුරුද්දේම හදලා අවසන් කරන ලක්ෂ්‍ය 27කුත් අපි ලබා දෙනවා. ඒ ක්‍රීඩා කවුන්සලය කෝටි 4 මාරක් මේ අවුරුද්දේ වොලිබෝල් වලට ආයෝජනය කරන්න අපට උපදෙස් දීලා තියෙනවා. නැගෙනහිර කොළඹ මූලික රෝහලට සියලු පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කරන්න සිලාන් බැංකුව කටයුතු කළා. දැඩි සත්කාර ඒකකය රෝහල වෙත බාර දීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. එම අවස්ථාවට යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා, සිලාන් බැංකුවේ ප්‍රධාන විධායක මෙහෙයුම් නිලධාරී රමේෂ් ජයසේකර සහ සහකාර සාමාන්‍ය අධිකාරී ගාමිකද සිල්වා යන මහත්තුරුන් ද එක්ව සිටියා. අතිනවීන පහසුකම් සහිත මෙම දැඩි සත්කාර ඒකකයට නවීන තාක්ෂණයෙන් යුතු ඇඳන් පහක් ඔක්සිජන් සහ වෙනත් වායු වර්ග සැපයුම් ස්ථාන සේතුම් පහසුකම් ඇතුළු අංග රැසක් එක් කර තිබෙනවා. පසුගිය වසරේදී මුල්කල තිබුණු මෙම දැඩි සත්කාර ඒකකයේ ඉදිකිරීම කෙටි කලක් තුළ සම්පූර්ණ කිරීමට සෙලාන් බැංකුවට හැකි වුණා. ඒ සමගින් රාත්‍රිය 10 ස්වාධීන ප්‍රවෘත්ති මින්නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්, ආයුබෝවන්. Thank you.